දැන් එතකොට එතකොට මම මෙයාට කාලයක් දීලා දුන්නා. එතකොට මේ කාලෙදී පොඩි පොඩි ප්‍රශ්න වර්ගයක් ආවා. කරදරයක් නැතුව ප්‍රශ්නයක් නැතුව මුදලක් කරනවා නම් ඒක වටිනවනේ දිලන්. ඔලාරේ කරනවාද නැද්ද කියලා අත්හරිනවාද නැද්ද කියලා මම තීරණය කරේ හත් වෙනිදා. රුපියල් 20000 නෙමෙයි දිලන් වගකීම කියන්නේ. ඒ ඊට එහා ගියදී ආ ප්‍රශ්න තිබුණද? එහෙම ප්‍රශ්න තිබුණ නිසාද ඒ ඩ්‍රම් සුවාදක ශිල්පියා එළියට යන්නේ? අයිබෝවන් හැමෝටම ෂාෆ්ම් රෝන් ටර්න් සෙක්මන්ට් එක ඔන්න අද දවසේදී දිගහැරෙන්නේ වෝලාරේ සංගීත කණ්ඩායමේ නායකතුමා වන රොෂාන් අක්මීමන වෙත. අයිබෝවන් රොෂාන්. අයිබෝවන් රයිට්. මේ 2024 ආරම්භයේදීම රොෂාන් අක්මීමන පැත්තට සෑහෙන චෝදනා එල්ල වෙන්න පටන් ගත්ත අවුරුද්දක් බවට පත් වෙනවා. ආරම්භයේදීම අපි මෙහෙම වැඩේ පටන් ගමු, කතාව පටන් ගමු. අපි යන මේ ටෝක් සෙග්මන්ට් එක ගැන මං හිතන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, අවබෝධයක් තියෙනවා. ඔව්, මෙතන මට හුරුයි. හුරුයි. මීට කලිනුත් රෝන් ටර්න් එකට සහභාගී වුණා. ඔව්, මං මෙච්චර ඉක්මනට එන්න වෙයි කියලා හිතුවේ නැහැ. ඒක තමයි මාත් හිතුවේ නැහැ, ළඟ ළඟම රෝන් ටර්න් එකට එන්න වෙයි කියලා. මොකද එදා ඔය ඉන්න තැන වා හිටියා අපේ රෝන් ටර්න් සෙග්මන්ට් එකේදී. ඔයත් එක්ක ආව එදා සංගීත කණ්ඩායමේ තවත් සමාජිකයෙක්. හැබැයි අද එයා නැහැ, ඔයා තනියම. මොකද මේ වෙන්නේ බෑන්ඩ් එකට, බෑන්ඩ් එක කට්ටි එක පාටම ගැලවෙනවා. නිශ්ශබ්දතාවයක් තියලා කියන්නද නැත්නම් කෙලිම කියන්නද? කෙලිම කතා කරමු. ඩිලන්, මම ඔය එදා හිටිය අද නැහැ කියන කතාවට එක උත්තරයක් දෙන්න ඩිලන්. මගේ බිරිඳ ඉන්නවනේ ඩිලන්. දැන් වැදලා මං අවුරුදු ගාණක් වෙනවනේ. මට දරුවොත් ඉන්නවනේ ඩිලන්. හැබැයි හෙට මගේ බිරිඳ යන්න පුළුවන්. ඒ වලට හේතු තියෙනවා. හැබැයි හේතු ඩිලන් මම ප්‍රසිද්ධියේ කබල් ගගා ඉන්නේ නැහැ. එයාට යන්න පාර හදලා දීලා මගේ ගමන මම යනවා. හැබැයි මෙතනදී ඩිලන් දැන් වහ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න එපා. මට නැත්තම් ඒක නියම් මගහැරිය වගේ වෙනවා. මගහැරිය වගේ වෙනවා. ප්‍රශ්නයක් තිබුණා ඩිලන්. විශේෂයෙන්ම තිබුණේ ආර්ථික ප්‍රශ්නය. ඒ කියන්නේ මට නෙමෙයි. මට දෙන්න පුළුවන්. හැබැයි මම ඒක කණ්ඩායමක් වශයෙන් සෙසු අයට කියා පාණ්ඩ කියන හේතුව ඩිලන් මට ඕන මෙයාලට මේ වැඩේ හරියට ඉදිරියට යන්න නම් අයියා ශක්තිමත් කියන එක. හැබැයි මෙයාලට තිබුණා ලැබෙන මුදල සාමාන්‍යයෙන් ඩිලන් ෂෝ එකේදී අපිට හම්බෙන්නේ ඔය කුල් ප්ලේ කෙනෙකුට හම්බෙන්නේ රුපියල් 10000යි. එතකොට ඒක වෙඩින් එකද, කාර්නිවල් එකද, ඕපන් ෂෝ එකක්ද කියලා එක එක වශයෙන් අඩු කිරීම වැඩි කිරීම නෙමෙයි. එකම මිල තමයි ගෙවන්නේ, මුදලක් තමයි ගෙවන්නේ. ඉතින් මේ ඒ කියන්නේ කාර්නිවල් එකේදී හම්බෙන බජට් එක අඩු වුණත් ඔව් සමාජිකයන්ට සාමාන්‍යයෙන් වෙනද නෝමල් ෂෝ එකක ගෙවන බජට් එකම ගෙවනවා. ඇත්තටම ඒකේ හේතුව තමයි ඩිලන්නේ රුපියල් 10000 කියන්නේ අද කාලේ මේ මුදලක් නෙමෙයි. මුදලක් නෙමෙයි. ඒකින්ද කාර්නිවල් එකේ බජට් එක අඩු වුණත් ඒක මම ගන්න කෙනාට කියලා දෙන්නේ මෙන්න මේ ප්ලේස්ලට මෙච්චර මේකම හදලා තියෙන්නේ. අපේ වටිනාකම මේකයි. ඒකට මිලක් දීලා මම එයාලට ඒ අසාධාරණේ කරලා නැහැ. ලැබෙන්නේ 10000 අනිවාර්යයෙන්ම කාර්නිවල් එකටත් ගෙවනවා. සාමාන්‍ය නෝමල් ෂෝ එක හම්බෙන බජට් එකට වඩා කාර්නිවල් එක හම්බෙන බජට් එක අඩු වෙන්නේ නේ. ආ, ඔතනදී ඩිලන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි ඔට්ට යන්නේ ඩිලන් අපි කාර්නිවල් එකේට ලැබෙන මිල තියෙනවනේ, මුදල තියෙනවනේ. එතකොට අපි සාමාන්‍ය ඕපන් ෂෝ එකකට ගියත් අපි ඒකට සමානව සවුන්ඩ් එක ඇඩ් කරලා එහෙම තමයි අපි බජට් එක හදලා දෙන්නේ. එතකොට ඩිලන් මම හැම මොහොතෙම බලන්නේ අපි කාර්නිවල් කරන එකේනවත් රැක ගන්න ඕන. හැම මොහොතෙම බලන්නේ අපේ ප්ලේ අපේ ඉන්න සමාජිකයට සාධාරණයක් වෙන විදිහේ සංවිධායකවරයත් ආරක්ෂා කරගෙන යන්න පුළුවන් ගමනක්. මෙහිදී මෙතනදී එනවා මේ ඩිලන් මෙයාට ලැබෙන මුදල මදි කියලා. හරි නේ, මං අහන්නේ කාර්නිවල් එක ගන්න බජට් එකයි නෝමල් ෂෝ එක ගන්න බජට් එකයි දෙකක්ද? දෙකක්. බජට් එක අඩුයි කාර්නිවල් එකේ. අයි හේතුව තමයි අපි සවුන්ඩ් එකක් දාන්නේ නැහැනේ ඩිලන්. යස්. දාන අවස්ථාවක තමයි අන්න අර බජට් එකම ඇඩ් වෙන්නේ. රයිට්. හරි, පැහැදිලි. ඒතර කොහොම හරි සංගීත කණ්ඩායමේ ශිල්පීන්ට හම්බ වෙන බජට් එක කොහොම හරි ඒක සමානව ලැබෙයි. හැබැයි ඔතන ඩිලන් හැබැයි කාණිවල් එකේදී පාඩුයි අයියේ මෙහෙමයි මෙහෙමයි කියලා මට ලැබෙන මුදල තියෙනවනේ. ඔව්. හැබැයි මම ගෙදර ගෙනියන්නේ නැහැ මට මුදල. මං මගේ ප්ලේස්ලට දීලා තමයි යන්නේ. ඒ 10000 මං දීලා මෑන්නේ. මම ෂෝ 3කදී හෝ 2කදී 5000ක් අපි බලෙන් ගෙවුවා වැඩක්. එතනදී 5000 කියන්නේ සංවිධායකවරයා රැකගන්න එදා ගැහුවේ. මොකද හේතුව සංවිධායකවරයා පළවෙනි වැඩේ පළවෙනි දවසේ ගහනවා. වැඩේ ෆේල්. දෙවෙනි දවසේ කාණිවල් එක නවත්තනවා. මං කෝ නැහැ. ඔයා ගහන්න අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරලා දෙනවා. මගේ සවුන්ඩ් එක ගියන් කියන කෙනෙක්ට කතා කරලා එයා ලොකු සාධාරණයක් කරා. එදා
සංවිධායකවරයාවෙනු අපිත් අපිට පුළුවන් උපරිම දේ කරලා දෙන්නම් කියලා එයා ඒ වැඩේ ගහලා දුනා. හරි. දැන් කතාව මේකයි ඔයා මම ඒ කතාව පොඩ ඇදගෙන ආවේ ආර්ථික ප්‍රශ්න තියෙනවා කියලා කිව්වා. හරි. සමාජය කියන්නේ සියලු දෙනාට එක හා සමානව වසලකුවා. සලකුවා. ඒක විශ්වාසයෙන් ඔයා කියනවා. විශ්වාසයෙන් කියනවා. බෑන්ඩ් එක ශිල්පීන් අහගෙන ඇති බලාගෙන ඇති ඔයා හරියට උත්තර දෙනවද නැද්ද? ඒකට යටින් සමහර වෙලාවට ඔයා වැරදි උත්තර දුන්නොත් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒකයි මම දෙපාරක් ඒක රිපීට් කරේ. හරි. මේ ආර්ථික ප්‍රශ්න තියෙනවා කියලා අයින් වුණ කට්ටිය අයින් වුණා කියලා තමයි ඔයා කියන්නේ. අනිවාර්ය මේක වෙන්න ඕන හේතුව. ඉතින් හැමෝටම සාධාරණව සමානව ගෙවලා තියෙනවනේ. නෑනේ ඩිලන් ඔතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අවසාන අපි වෙන්න හේතුව අවසාන අවස්ථාවේ මම කතා කරා අවසාන මගේ ගම් ප්‍රදේශයේ මම කතා කරේ. කතා කරා මල්ලි දැන් මොකද්ද වෙන්නේ? කෙලිම කට්ටිය රැස් කරලා අපි රාත්‍රියේ එක ප්‍රසංගයක් අවසන් කරලා එන අතරතුර කතා කරලා මල්ලි දැන් මොකද්ද වෙන්නේ? ඒ ඇහුවේ කොයි කාලෙද? ඒක මේ ජනවාරි 6 අවසාන ප්‍රසංගය අපි. අවසාන වැඩි. ඒ ෂෝ එකෙන් පස්සේ කට්ටිය ඔක්කොම වගේ අයින් වෙනවා. හැබැයි එවන් කොටත් අයින් වෙන්න කියලා හිතලා තිබුණේ නැහැ. නමුත් තිබුණා ප්‍රශ්නයක්. මට ඒක දැනුණා. මම ඇහුවා මල්ලි මොකද්ද වෙන්නේ? ඊට පස්සේ එයාලගේ යෝජනාවක් ආවා අයියේ දැන් මෙහෙමයි දැන් YouTube channel නැහැ. අයියා අපේ ගෝලාරේ බෑන්ඩේ YouTube channel එකක් නැහැ. එතකොට ඒක දේවල් එයාලා යෝජනා ගෙනාවා. අයින් වෙන්න හේතු. ඔව්. TikTok channel එකක් නැහැ. අපිට දැක්මක් නැහැ. ඉස්සරහට මොකද්ද වෙන්නේ? මේක ඒක ටික කාලයක් ඉඳන් තිබුණා. නමුත් අවසාන මොහොතේ මේ අවසාන සාකච්ඡාවේදී ඒක ආවා. මම එයාලෙන් කාලයක් දුන්නා. හැබැයි කාලය යන්න ඉස්සෙල්ලා එයාලා මට හරි පොඩකින්. ඔයා කියනවා කාලයක් තිස්සේ බෑන්ඩේ සමාජිකන ඔයාලට ඉදිරිපත් කරා, යෝජනා කරා මේව සෝෂල් මීඩියා පැත්ත. මාස 3ක් ඇතුළත මේ YouTube channel එක හා TikTok channel එක. ඒව නෑ. ගමනක් යන ඒවා තියෙන්න ඕන. ඒක හරි. ඉතින් අයියෝ අයව කරේ නැත්තේ? ඩිලන් ඔයාට කියන්න පුළුවන් YouTube channel එකක් දාන්න කියලා. මම මොකද්ද YouTube channel එකක් දාලා මේකේ දාන්නේ? මිනිස්සුන්ට බලන්න දෙයක් මං හදන්න එපා. මොකද්ද දාන්නේ? ඒක බලන්න දෙයක් නැද්ද බෑන්ඩ් එකේ? අහන්නකෝ ඩිලන් මට පුළුවන් තව කාගේ හරි සින්දුවක් කරලා ගහන්න. හැබැයි ඩිලන් 80 ඉස්සෙල්ලා අපේ දෙයක් හදන්න ඕන. අපි අපේ දෙයක් මිනිස්සුන්ට දකින්න විකුණන්න පුළුවන් දෙයක් වෙන්න එපා. ඒ කියන්නේ තමන්ගේ නිර්මාණ. ඒකද අදහස් කරන්නේ? නැත්තම් මේ වගේ දේවල් කරලා පෙන්නන්න ඕන මිනිස්සුන්ට. ඒ දේවල් නැති නිසා YouTube channel social media පැත්ත follow කරේ නැහැ කියලාද ඔයා කියන්නේ? අනිවාර්යයෙන්ම ඒ දේවල් නැහැ. ඒ ටික අපිට හදා ගන්නවා. එතකොට අපි මට තිබුණ දෙඩි උමනාවක ස්ටුඩියෝ එකක් හදන්න. දැන් මේ වෙනකොටත් ඒ ගෙදර මේ අපේ මගේ ගෙදර හැදීගෙන යනවා. දැන් එතකොට මම යාට කාලයක් දීලා දුන්නා. එතකොට ඒ කාලෙදී පොඩි ප්‍රශ්න වගේක් ආවා. ඒ අතරතුර අවසාන මම ආපහු එන්න අවසාන දැනට. ඒකනේ වෙන්න ඕනේ. අවසාන දැනට කතා කරා. කතා කරපුවාම කෝ අයියේ මෙහෙමයි. අපි මෙහෙම ප්ලෑන් එකක් තියෙනවා අයියට. දැන් අයියාගේ ප්ලෑන් අසාර්ථකයි. අයියාගේ ප්ලෑන් අසාර්ථකයි. මෙන්න අපේ ප්ලෑන්. මොකද්ද ප්ලෑන්? එයාලා බෑන්ඩ් එකේ නම. නම ඉල්ලුවා. ඔව් ඊට පස්සේ අයිති දිනුවාට. අයිති දිනේ මට. අයිති කියන එක මම ඔක ආයෙත් කියන මම ඔය ආයත මෙතනම ඔයිට ඉස්සෙල්ලා කියන මේ ලෝකෙ අයිතියක් කියන දෙයක් නැහැ. මේ මගේ පව මං ඉඳන් නැති වෙන මිනිස් නැති වෙනවා. ඒක ඉඳන් මට නැති වෙනවනම් මට මේ බොලාර කියන නමක් විතරයි මම එදත් කිව්වනේ. අදත් කියනවා ඉස්සරහත් කියනවා. එතකොට නම ඉල්ලුවා. ඊට අමතරව බෑන්ඩ් එකේ ඉන්ස්ට්‍රුමන්ට් ඉල්ලුවා. හරි. ඒ කියන්නේ මෙයාලා මේ ඉල්ලුවා කියන්නේ මේකට නෙමෙයි අර ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඒ දේවල් අයිති තියෙන කාටද? ඔයාටද බෑන්ඩ් එකේ ශිල්පීන්ටද? ඒ දේවල් අයිති තියෙන මට. ඉන්ස්ට්‍රුමන්ට් ඔයාගේද? ඔව්. ඔයාගේ. අයිති තියෙන මට. ඕලාරේ නම ඉල්ලනවා, ඉන්ස්ට්‍රුමන්ට් ඉල්ලනවා. ඔව්. ඊට පස්සේ මං හැවුවා මල්ලි. අයිති ඉල්ලුවේ නැද්ද? නෑ අයිති නෑ නම ඉල්ලුවා කියන අයිති ඉල්ලුවා කියන අයිති ඉල්ලුවේ නෑ අයිති ඉල්ලුවේ නෑ හැබැයි මෙහිදී මට මේ වටිනාකමට මුදලක් එක වැඩකදී රුපියල් 20,000ක මුදලක් මට දෙන්න යෝජනා වෙනවා. ඒ ප්ලේස් ලා ඔක්කොම සීල දෙනවම මම බැලුවා ඉතින් ඇත්තටම හොඳයි. එතකොට ඔයා නිය හයර් එකට අරගෙන වගේ සීන් එකක් නේ තියෙන්නේ. මේකනේ ඩිලන් මිනිස්සු බලන්න ඕනේ කොහෙන් හරි Tamanට කරදරයක් නැතුව ප්‍රශ්නයක් නැතුව මුදලක් කියනවා නම් ඒක වටිනවනේ ඩිලන්. මම එයා යෝජනා හොඳයි. එතකොට ඩිලන් මම මෙතනදී අහුව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න 3ක් හෝ 4ක්. එතකොට රොෂාන් අක්මීමන නම නැතුවද ඒ කට්ටිය යන්න හදන්නේ? නායක රොෂාන් අක්මීමන නායකත්වයේ නැතුවද? ඔව් රොෂාන් අක්මීමනිත් බොලාරේ නෙමෙයි. වලාරේ නෙමෙයි. වලාරේ යනවා. රොෂාන්ක් බිම නෑ. හරි. ඕකරෝ නාමයක් විතරනේ නිලන රොෂාන්ක් බිම කියන එක මේක හිටියක් මේ නායකයෝ ගොඩක්. හරි. ඊට පස්සේ මේ අවසානට මම මේ බලින් මේ සමාජය තුලින් රොෂාන්ක් බිම නැවසේ රොෂාන්ක් බිම උතන්ට දැම්මේ නෑ. හරි. සමාජයේ විසින්ම වලාරේ බෑන්ඩ් එකට රොෂාන්ක් බිම කියන නම දැම්ම මිසක් මගේ කිසිම අනු දැනුමක් ඇතුව හැදිච්ච එක නෙමෙයි. හරි. මේ අන්තිමට ඉතුරු වෙච්ච නම රොෂාන්ක් බිම කියන. හරි. හරි. ඒක හරි. දැන් මම ඊට පස්සේ ඒ කට්ටිය නම ඉල්ලුවා. instrument illuwa ඊට පස්සේ මං ඇහුවා මල්ලි එතකොට කොහෙද
දැන් ඈ එතකොට මම ඇහුවා මල්ලි නෑ යාළ යෝජි මුදලක් කිව්වා මෙන්න මෙච්චර මුදලක් මම ඇහුවේ මුදලට දිනේෂ් ඉන්නවා අයියේ දිනේෂ් මුදලක් කිව්වේ ඒ කියන්නේ වටිනාකම ඔලාරේ බෑන්ඩ් එකේ වටිනාකම මේ කිලෝමීටර් 50 ඇතුළත මෙච්චර මුදලයි හා රයිට් හරි එතකොට ඔගොල්ලෝ ඔයා වෙනද යන ගානට වඩා වැඩිද අඩුද පොඩි මුදලක් වැඩි වැඩි හරි පොඩි මුදලක් වැඩි සමහර තැන් තැන් වලදී අපි ගණන් වෙනස් වෙනවා ඒ දුර ප්‍රමාණය අනුව හරි වැඩි හරි දාන සවුන්ඩ් එක අනුව එහෙම වෙනස් වෙනවා එතකොට මම වැඩිට කැමති මොකද මට 20000ක් හම්බ වෙනවනේ දිනන නිකන් ඉඳලා නේ මට එතකොට ප්ලේස් ලයික් කැම බීම ඇඳුම් මිඳුම් හිටුම් එතකොට ට්‍රාන්ස්පෝර්ට් ෂෝ එකට ගිහලා පාඩු වෙලත් ඔය පාඩුව විදිහ ඒවා මුකුත් නැහැ මට අර මුදල් හම්බ වෙනවා මම ඇත්තටම දිලන් මේකට මේ යෝජනාවට පට්ටම කැමති නිකන් ඉඳලා 20 මේ කවුරුත් එහෙම නොවෙනවනම් හරි පුදුමයි මම දන්නේ මම නම් කැමති 20000ක් හම්බ වෙනවනේ මට උතන දුන්න ප්‍රශ්න තුනක් එතකොට මමලි තුෂාර සුභසිංහ තුෂාර සුභසිංහ නේ එතකොට මම දිනේෂ් තරංග අයියේ ඉල්ලුවොත් අනිවාර්යෙන් දිනේෂ්ව අපි මේ මුදලට ඇඩ් කරනවා. ඒ කියන්නේ එයා හාලා හතරටද නැත්නම් එතනින් එහාටද ඒක මම දන්නේ නැහැ. මම කෝ කිසි ප්‍රශ්නයක් නැහැ මල්ලි. මට තියෙන ප්‍රශ්නයක්. ඔයාට ඒක ප්‍රශ්න නැති වුණා මට තියෙන ප්‍රශ්නයක්. හරිද? ඔය දේ. මල්ලි තුෂාර බුද්ධික වෙනුවෙන් මේ අඩුව පුරවන්න ආපු කෙනෙක්. හරි පොඩකින්. මං එතනින් කතාව කන්ටිනියු කරන්න බුද්ධික පියුමාල් ගැන හැමෝම දන්නවා සංගීත කණ්ඩායමේ හිටපු දක්ෂයෙක් වැඩිහිටියෙක් කතාකරුවා හදිසි අසනීප තත්ත්වයන් නිසාවෙන් එයා සංගීත කණ්ඩායමේ తాවකාලිකව අයින් වෙලා ඉන්නේ తాවකාලික අසනීප තත්ත්වය සමනෙට පත් වෙනතුරු ඒක යාවත් කාලින වෙනතුරු ඒ වෙනුවෙන් තමයි තුෂාර සුභසිංහ මෙතෙන්ට එකතු කරගන්නේ මං අහුව එයා මොකද දැන් මං එයාට වචනේ තුෂාරට වචනයක් දීලා ඉවරයි ඩිල මගේ තියෙන වචනයක් දුන්නට පස්සේ ඒක ආයේ වෙනස් කරන්න බෑ අපි ඔයාට වචනයක් දුන්නා නම් ඒක වචනේ වචනේ වෙන්න ඕන ඔව් ආයේ ඒක වෙනස් වෙන්න බෑනේ ආයේ මොකද මම මෙතන කතා කරන දේ තව තැනක ගිහිල්ලා මට කතා කරන්න පුළුවන් වෙන්න ඕන එහෙම තමයි මං කතා කරන්නේ එතකොට තුෂාර කොහොමද නැහැ කිව්වා දිනේෂ් අයි දිනේෂ්ට මෙහෙමයි ඉල්ලුවොත් මං දිනේෂ් මං කොහේ කරන්න බෑ කිසිසේත්ම දිනේෂ් එදා ඉඳන් ඉන්නවා දිනේෂ් මේක අපිට ආභරණයක් ලැබිච්ච වටිනා වස්තුවක් ඒක මට කරන්න බෑ කියලා එතකොට මම ඇහුවා ඊට පස්සේ ප්‍රැක්ටිස් කොහෙද කරන්නේ කියලා. ඔය අහපු ප්‍රශ්නේ. ඊට පස්සේ කොහේ නිට්ටු මෙ. මම කොහේ දැන් මම ස්ටුඩියෝ එකේ ගෙදර හදනවා. මෙතන හදන කරන්න ඔයාලා කිසි ප්‍රශ්නයක් නැහැ. නෑයි ප්ලේස් ලොක් කොම ගුව ඇතරම. එයාලට ට්‍රාන්ස්පෝර්ට් අරවා මේවා ඔක්කොම පහසුයි ගුව නිට්ටු මෙ. මම ඊට පස්සේ හොඳම තීරණේ මම මෙතන එතනින් එහාට මට ආයේ මේක කතා කරන්න ඕනේ නැහැ කියලා හිතනවා ඩිලර්. මම කොහොම හොඳම තීරණේ තමයි මල්ලා. ඔයාලා නමක් දාගෙන ඔයාලා වැඩි කරා යන්න. මම බොලාරේ නම පවතින මේක මිනිසු අතර මන් දෙගිඩියාවෙන් හිටියේ දිලන් මොකද මේ කරනවද නැද්ද මේකද කින්ද මන්ද කියලා හරි ඔයා වෝලාරේ නම දෙන්නේ නැහැ දෙන්නේ නැති වෙන්න ඔයාට හේතු වුණ සාධකය තමයි ඔයා මුලින් කැමතුණා ඒකට සාධක කිව්වේ නේ ඒකට හේතුව තමයි දිලන් දැන් ඔය වැඩක් ගහ තමම වැඩකට බාර ගන්නවනේ ඩිලන් කියන්නේ කො සමාජික කියන්නේ ඩිලන් වැඩක් බාර ගන්නවා රයි ඩිලන් ගහනවා යනවා වැඩි කරනවා හැබැයි ඩිලන් තවත් වැඩක් ගන්නවා ඉතින් බැරි වෙලාවක් යම් සවුන්ඩ් එක ආවෙ නැහැ එහෙම නැත්නම් මොකක් වෙලාවට යන්න බැරුව යනවා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒකේ වගකීම ගන්න ඕනේ මම ඒක වගකීම දරන්න ඕනේ මම රුපියල් 20000 නෙමෙයි ඩිලන් වගකීම කියන්නේ ඊට එහා ගියදියා මට හම්බ වෙන 20000 නෙමෙයි ඩිලන් මං එතනදී අර 20000ට කැමති වුණාට ඊට එහා දෙයක් තියෙනවා ඩිලන් වගකීම මට ලක්ෂ 10ක් දෙන්නම් කිව්වත් මට ගන්න බෑ ඩිලන් වගකීමක් තියෙනවා එතන. ප්‍රශ්නයක් වුණොත් කවුද වග වෙන්නේ? ඒ කට්ටිය ඉල්ලුවේ වෝලාරේ නම විතරනේ. ඒතර ඔයාගේ නායකත්වය ගැන කියවෙන්නේ නැහනේ. නායකත්වය ගැන කියවෙන්නේ. වෝලාරේ නම අයිතිය කාටද තියෙන්නේ? එහෙනම් ඔයාලා ඉල්ලනවා අයිති අයියේ මට නමත් එක්කම දෙන්න. හරි. ලක්ෂ ගානක් ඉගුණන්න බුලා. නම. නෑ එහෙම ඕනෙත් නෑ. එහෙම ඕනෙත් නෑ නේද? ලක්ෂ ගානක් නේ මේ ලෝකෙ මං කිව්වනේ කිසි දෙයක් පවතින්නේ නැහැ කියලා. ඒ මං කිව්වනේ මම එතනින් ගියේ දා ආයේ මට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න වෙන්නේ නැහැ කියලා කාලෙකට. මොකද ලංකාවේ තව දක්ෂ සංගීත කණ්ඩායම් තියෙනවා, නැගින සංගීත කණ්ඩායම් තියෙනවා. එතකොට එයාලගේ දේවල් මෙතෙන්ට ආපුවම හොඳ එයාලගේ අදහස් තියෙනවා. එයාලට වෙන දේවල් ගැන කතා කරන්න තියෙනවා. මේක හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. හරි. හරි. දැන් මට පැහැදිලි. දැන් ආචු කියලා කරන්නේ. හරි. මොකද්ද? මම එදා ගියේ මෙතනින් ආයේ කාලෙකට එන්න හම් වෙන්නේ නැහැ කියලා. ඒ අපි මම හිතන්නේ මම මාස 3ක්වත් ගියේ නැහැ. මම හිතන්නේ මේ දෙවෙනි වතාවට පළවෙනිය මම වෙන්න ඕන. ඔව්. ඒක තමයි. මම මේක හිතපු නැති දෙයක්නේ. ඒක අපි හිතන දේවල් වෙනවා නම් ඊට වඩා මේ ලෝකෙ සුන්දරයි. හරි. දැන් ඊළඟ කතාව. තුෂාර සුභසිංහ සංගීත කණ්ඩායමට පැමිණීම සංගීත කණ්ඩායමට කට්ටිය ඒකට අකමැත්ත ප්‍රකාශ කිරීමත් මේකට හේතුවක් වෙන්න බැරිද?
සමහර විට වෙන්න පුළුවන් මට ඒක කියන්න බෑනේ එයාලගේ අදහස්නේ මොකද යා මට මගේ අදහස් කියන කියන්න පුළුවන් දෙන්න තව කෙනෙක්ගේ අදහස් මට කියවන්න බෑ නෑ මොකද ගැලවිලා යන වෙලාවේ තුෂාර සුභසිංහ නෑ කියලා එකටි කිව්වනේ එයා සහ දිනේෂ් නෑ ඔව් ඒ ටීම් එක විතරයි ඉන්නේ ගිලුවත් විතරයි කියන්නේ දිනේෂ්ට සහ තුෂාරට බෑන්ඩ් එකෙන් විරුද්ධත්වයක් ඇවිල්ලා එහෙමද විරුද්ධත්වයක් තුෂාරට තිබුණාද නැහැ හැබැයි දිනේෂ්ට තිබුණා දිනේෂ්ට තිබුණා දිනේෂ් නෑ තුෂරි දිනේෂ්ට තිබුණ නෑ මම දැනුවත්ව දිනේෂ්ට තිබුණේ අර ওই මිලත් එක්ක වෙයි තියෙන ප්‍රශ්නත් එක්ක පොඩි පොඩි දේවල් තිබුණා නමුත් එයාලා බැලුවේ එයාලට මුදලක් ඒ කියන්නේ ෂෝ එකෙන් එයා දැන් හිතන්නේ ලක්ෂ 4යි කියලා. හතරට ගහපුවම අර දිනේෂ්ට දෙන මුදලයි තුෂාරට දෙන මුදලයි තවත් මුදලක් මෙයාලට එකතු වෙනවනේ. අන්න ඒ හරහා එයාලා තීරණය කරන්න ඇති ඒ දෙන නැතුව ගහනවා කියලා. හැබැයි ඉල්ලුවොත් දෙනවා කියන මතේ තමයි එයාලා හිටියේ. හැබැයි තුෂාර සුභසිංහ ඇවිල්ලා මෙතන මේ සමාජ සත්කාරයක් වගේ දෙයක් නිකරන්න ඉදිරිපත් වුණා. අනිවාර්යයෙන්ම බුද්ධික මීමාල් වෙනුවට ඇවිල්ලා කමන්නේ මම පොයවත් යන කුරුසයක් අරගෙන තුෂාරට දැන් හිතනවා ඇති මොකද්ද මම මේ කරගත්තේ කියලා. උදව්වක් කරන්න ගිහිල්ලා. එහෙම හිතනවා වෙන්න පුළුවන්. ඔය බෑන්ඩ් එක තුෂාර කැඩුවා කියන මේක කුත්තාවනේ අවසානට ඔය රාවයක් ගියා මේ ඔය කියන්නේ සමාජ මාධ්‍ය ජාලහරා තුෂාර මේ බෑන්ඩ් එක කඩන්න මූලික වුණා කියලා. අනේ එහෙම එකක් නෑ ඒක තිය. ඇත්තටම ඒක නිවැරදි කරගන්න තුෂාර මාත් එක්ක මේ වැඩේට ඇවිල්ලා අයියේ බුද්ධික වෙනුවෙන් මම මේ වැඩේ කරලා දෙන්නම් අයියා මුදල ගැන හිතන්න එපා කියලා තමයි තුෂාර ආවේ. ඒ ඇවිල්ලා වැඩ 3යි. තුෂාර බෑන්ඩ් එකත් එක හමුුනේ මූනේ එක ප්‍රැක්ටිස් එකක් හමුුණා. ඊට අමතරව එක ෂෝ එකක් දිහමු. නැත්තම් තුෂාරගේ වාහනේ ඊටු ෂෝ දෙකට ආවේ. එතකොට එහිදී තුෂාර මේ ලොකු දෙයක් තුෂාරට කරන්න හම්බුන්නේ නැහැ මේ භූමිකාවේ. මේ බෑ මොලාරේ දෙකඩ වෙන්න යන අවස්ථාවේදී තුෂාරට ඔච්චර ලොකු චරිතයක් රඟපාන්න හම්බුන්නේ නැහැ මේකේ. තුෂාරට බොහොම නිකන් අර විකට නළුවෙකුටත් වඩා එහා හැත්තැනක තමයි හිටියේ තුෂාර. දැන් මෙතනට එන්නම ඉන්හොල් වෙන්නේ මැදිහත් වෙන්නම හම්බුන්නේ නැහැ. රයිට්. තුෂාරට එක පැත්තකින් අනිත් පැත්තෙන් දිනේෂ්ට සංගීත කණ්ඩායම ඇතුලින් යම්කිසි ආකාරයෙන් මොකක් හෝ පත්තුවීමක් සිද්ධ වුණා. සමහර වෙලාවට මේ කටියට එළියට යන අවශ්‍යතාවය තියෙන නිසා ඒ හේතුවත් හේතුවක් කරගෙන හේතුවක් නොවුනත් හේතුවක් කරගත්තද දන්නේ නැහැ. එහෙමද? මේ රටේ මේ විරසක වෙන්න ඕන නම් මොකක් හරි හේතුවක් හදාගන්න පුළුවන්. හරි. දැන් මොකද ඉස්සරහට වෝලාරේට වෙන්නේ? හරි. ඒ සෙට් එක ගැලවිලා ගියා. වෙනම නමකින් එයි. ඉදිරිදී ඇත් අපිට රෝන් ටර්න් එකක් ඇතුළතදී කතා බහට ලක් වේවි. දැන් මොකද්ද වෝලාරේ ඉදිරි ගමන? පැහැදිලි ගමන මෙන්න මේ මොහොත වෙනකොට ඔන්න අපි වීඩියෝ එකක් දාලා තිනවා. මොකද වොලාරේ කරනවද නැද්ද කියලා අත්හරිනවද නැද්ද කියලා මම තීරණය කරේ හත් වෙනිදා. මට නිදියන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මෙයාලා වෙන බෑන්ඩ් එකක් දැම්ම ගුවට පස්සේ සංවිධායකවරු නිවේදන ශිල්පීන් ඒ මහත්වරු එතකොට සංවිධායක ඊට පස්සේ සවුන්ඩ් ඉංජිනියර්ස්ලා එතකොට මට ආදරය කරන රසික පිරිසක් හිටියා. ඊට අමතරව ඔලාරේ බෑන්ඩ් එකට ආදරය කරන රසික පිරිසක් හිටියා. එයාලගේ මට මයිදා පහන් කරන්න හම්බුනේ. රෑ පහන් කරේ මම අවදි. හ්ම්. එතරම් කෝල්. ඔව්. ඒ කියන්නේ හතරා මාරයි නිදියද්දි. හතරා මාරයි අපව පහමාරටත් මම නැගිටිනවා. හ්ම්. ඒ කියන්නේ මේක එයාල සමහර සංවිධායකවරු ඉන්න අයියේ. ශක්ති කියලා සංවිධායකවරු කියන අයියේ මේ මම ඔයාට මේ මගේ කණ්ඩායම ඉන්නවා මෙහෙ. ඔයා මේක නවත්තන්න එපා. ඔයා මාර මිනිස්සෙක්. මම මේ කණ්ඩායම යවනවා කියලා කණ්ඩායමක් කිව්වා. හ්ම්. එහෙම තමයි. තව සංවිධායකවරෙක් ඉන්නේ. දැන් අලුතෙන් සෙට් එකක් දැන් හදාගත්තනේ. සෑහිමකටපත් වෙනවද? හදාගත්තනේ මම හදලි කරේ. හදලි ඉවරයි. මේ වෙනකොට ඔව් අපේ වොලාරේ පේජ් එක හරහා වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා දිනවා. ඉතින් බලන්න පුළුවන් මොකද්ද අඩුපාඩු තියෙන්න පුළුවන්. මම කියන්නේ තව කණ්ඩායම තව සංගීත කණ්ඩායමක් පරයන්න පුළුවන්. ඒ කියන්නේ අභිභවායන්න පුළුවන් සංගීත කණ්ඩායමක් හදනවා කියලා. මොකද මට කරන්න බැරි. මොකද ඒක හේතුව තමයි දෙන්නේ. මට හිතන්න පුළුවන් මම අම්මා හැදුවා බෑන්ඩ් එක. මෙන්න මේක තමයි බෑන්ඩ් එක කියලා. එහෙම මට හිතන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්න වෙන එකනේ. ඔයාගේ මතයයි මගේ මතයයි දෙකක් දිලන. කිතා මේ ෆීල්ඩ් එකේ අමුතු විදියට මියුසික් රස විඳින රසික පිරිසක් ඉන්නේ. තේරෙනවද? ඒකින්ද මට කියන්න බෑ මේ මම හදලා ඉවරයි. ආයෙත් ඒ බෑන්ඩ් එක මොකද්ද? මේ බෑන්ඩ් එක මොකද්ද? අර බෑන්ඩ් එක මොකද්ද? එහෙම කියන්න මට බෑ. ඒක කියන්න ඕනේ මේ එළියේ ඉන්න රසික. ඒ රසිකත්වයට ඒ කනට ඇහෙනදී තමයි එයාලා කියන්නේ ආ මේක මෙහෙමයි. හරි. මේක 100%ක් නොවෙන්න පුළුවන්. හැබැයි අපිට අටුම තරමේ
සියයට පණහා සීමාවටත් යන්න. හරි මේ කතා බා අවසං කරන්න කලින් සංගීත කණ්ඩායමේ දෙදරයාම පටන් ගන්න ඩ්‍රම් ස්වාදක ශිල්පියා සංගීත කණ්ඩායම හිටපු ඩ්‍රම් ස්වාදක ශිල්පියාගේ එළියට යමත් එක මං එතනින් මේ කතාව අවසන් කරන්න හදන්නේ ඇත්තටම දැන් මේ කියන්නේ හිටපු සෙට් එකත් එක්ක ප්‍රශ්න තිබුණද එහෙම ප්‍රශ්න තිබුණ නිසාද ඒ ඩ්‍රම් ස්වාදක ශිල්පියා එළියට යන්නේ එහෙම නැත්නම් ඔයත් එක ප්‍රශ්න තිබුණද ඒ හේතුව නිසාද එළියට යන්නේ මොකද්ද හේතුව ඊළඟ මෙතනදි මෙහෙමයි ඔය අපේ හිටියේ මේ කවි හරි කවීන් මට කියනවා අයියේ මම දෙසැම්බර් මාසේ 31 වැඩේ ගහලා මේ සංගීත කණ්ඩායමෙන් නවතිනවා ඒ කියන්නේ ඇතුළේ ඉන්න සෙට් එකේ මට මාස 3කට ඉස්සෙල්ලා තව 3ක් විතර කාලයක් ආයේ තමයි මේ කියන්නේ එතකොට මම අහනවා හේතුව අයියේ මම රට යන්න තීරණය කරනවා රට ගියේ නැහෙනි රට ගියේ නැහැ හැබැයි ඩිලන් මොකක් හරි හේතුවක් තියෙන්න ඇති සමහර අවස්ථාවල එයාද ඉන්නත් තිබුණා මම එයා විතර නෙමෙයි සංගීත කණ්ඩායමෙම ඉන්නත් තිබුණා මම සමහර ප්‍රශ්න අහමුවේදී ගත යුතු තීරණ එදා ගත්තා නම් මේ ප්‍රශ්නේ මෙහෙම වෙන්නේ නැහැ ඒ ඉතින් එදා ගත්තේ නැත්තේ මට උමනා වුණේ මේ කණ්ඩායම ඉදිරියට යන්න ඒ කියන්නේ ඔයා අදහස් කරේ එදා යම් යම් කට්ටිය අයින් කරා නම් ගමන ගියා යන්න තිබුණා කියලාද අයින් කරා කියන කතාවට වඩා සමහර තීරණ සමහර තීරණ ගත්තා නම් සමහර තීරණ කිව්වේ ඔව් එතකොට තීරණ තියෙන නොයෙකුත් විදිහ තීරණ තියෙනවනේ ඒ කියන්නේ ශිල්පීන් ඇතුළේ ප්‍රශ්නයක්ද ශිල්පීන් අයින් කරලා වෙන කෙනෙක් ආදේශ කරන්න ඕන දෙයක්ද නැහැ එහෙම නෙමෙයි ඕකේ ඕ ඒ සම ඕ ඔය 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 රාමුවට ගොඩක් දේවල් තියෙනවා එතකොට ඒ දේවල් වුණා නම් මං කිව්වා අර මගේත් අඩුපාඩු තිබුණා කියලා ඒවත් අර ඒ තීරණ ගත්තා නම් ඔයාද කවීන් කියන කෙනා මේ බෑන්ඩ් එකේ ඉන්න තියෙනවා හරි ඔයාගේ අඩුපාඩු කියලා අදහස් කරන්නේ මොනවද අඩුපාඩු දැන් ඔය කියනෝනේ අපේ මල්ලම කියන YouTube channel එකේ නේද social media තමයි ප්‍රශ්නේ ඔයාගේ අඩුපාඩු ඔව් එතකොට ඊට අමතරව මම දකින්න විදිහට මම මෙයාලට පුහුණු වීම කටයුතු වලට 18 එකනේ මම ඉන්නේ මීගමුයි එතකොට මම යන්න ඕන මෙයාට ඔය කෑම එක අරේ මේ අරගෙන මම මට තිබිච්ච තවත් මේ ෂෝ ගන්න ඕන තව සවුන්ඩ් බුක් කරනවා තව තිබුණු වැඩත් එක්ක මට මෙයාලත් එක්ක මූ වෙන්න තිබිච්ච අවස්ථාව අඩුයි හැබැයි මම මෙයාලත් එක්ක මූ වෙලා මේක දිගටම එහෙම විදිහට කටයුතු කරගෙන ගියා නම් අඩුවක් මං කියන්නේ අද මේ දෙක මේ වෙන්නේ නියම ලීඩර්ෂිප් එකක් තියෙනු නම් මූ නොවුනත් වැඩි හැල් කරන්න පුළුවන් නේ අදහස් කියන එක ඩිලන් මේක පොදුයි මේ කට්ටිය කණ්ඩායමක් අතර ඉන්නේ නැද්දි මේක බෙදිර යන්න ඕන ඒ අදහස් මගේ අදහස් එයාලා ගාවට යන්නේ නැත්නම් එයාලගේ අදහස් මා ගාවට එන්නේ නැත්නම් ඩිලන් ඉතින් අදහස් විශේෂයෙන්ම ඩිලන් මේ අදහස් දෙන්න ළඟටම යන්න ඕනේ නෑනේ දැන් තාක්ෂණයේ දිනුනේ නේද ඊයේ ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් මේ ඕන තරම් පුළුවන් නේ අදහස් බෙද හදා ගන්න මම කියන්නේ සමහර දේවල් නොගැලපීම වෙනෝනේ කාලයක් ඇද්දි මම අර ආයෙත් කියන්න මෙච්චර අවුරුද්දක් මම බැඳලා මෙච්චර කාලයක් වෙනෝනේ හිට වෙන්න පුළුවන් අපේ විවාහයේ නැති වෙන්නේ එතකොට ඒකට යම් පුංචි සිදුවීමක් ඇති රයිට් ඒක නිසා ඩිලන් මේ ඕක වලට උත්තර හොයන්න බෑ හරි එහෙනම් කැඩෙනවා නම් කැඩෙනවා නැති වෙනවා නම් නැති වෙනවා ඕක තමයි යථාර්ථය පෝලාරී සංගීත කණ්ඩායම ඇතුලේ කට්ටිය හොයපු ප්‍රශ්න වලට කට්ටිය එළියේ කතා වුණා මොකද්ද හේතු කියලා ඒ ඔබේ හිතේ තිබුණ සහ ඔබේ යාළුවන් සමග කතා කරපු සියලු ප්‍රශ්න වලට මම හිතන්නේ රෝන් ටර්න් ඇතුලේ උත්තරේ ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා එහෙනම් නව ඕලාරේ සංගීත කණ්ඩායමට අපි සුබ පතනවා තවත් දුරක් යන්න ශක්තිය නව නෙමෙයි හරි ඕලාරේ සංගීත කණ්ඩායම ඕලාරේ සංගීත නව වෙන්න බෑනේ අලුත් සෙට් එක මේ අවුරුදු 6කට ඉස්සෙල්ලා පටන් ගත්ත ඕලාරේ සංගීත කණ්ඩායමට දැන් ඉන අලුත් සෙට් එකත් එක්ක ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපි ලබන සතියේ හම්බ වෙන්නේ ඔව් ඔබ හිතන සංගීත කණ්ඩායම බලාගෙන ඉන්න ජය වේවා Thank you ඔබ විශ්වාසී ඔයගේ ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා බොහොම ලස්සනට කරනවා ආයේ කතා කරන්නේ නැහැ Bye